आयोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत सवसहाय प्रधान प्रवृत्ति विकास में मम खविंदु विजयवर्धन प्रथमेन सिरस्ताल जनपति पौद्गलिक निवसासल ये रात्रि देवंत विरोधयाक विरोधता करवांट कंदुलु गैस जल प्रहार सह रबर उंड විරෝධතා කරුවන් අතර පිරිසක් කලහකාරී ලෙස හැසිරෙයි මේ අන්තවාදීන් පිරිසක් ජනපති මාධ්‍යංශයේ කියයි 45ක් අත්අඩංගුවට මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ වලින් ප්‍රහාර 7ක් තුවාල ලබයි ජනපති මාධ්‍යංශයේ පැවසු අන්තවාදීන් නිර්වාචනය කරගන්න බැරි වූ ඇමතිවරු පරීක්ෂණ කණ්ඩායම් 3ක් ජනපති නිවස අසල ගැටුම හොයයි मेयर जातिवादी सिद्धुवीमाक नेवेई ऐत्त हेलिकरन्न हिटपु अगमति इल्लाई आंडुवट वहा इल्लासुन लेस सजित इल्लाई आंडुव पिटुपस हमुदा आंडुवक होल्मन करन बव वासुकियाई अंतरकालीन पालनयक गेन्न पक्ष 11 इल्लाई राजपक्षवरु सह खलु कोडी यापनी गटुम सह हिरुनिका IMF ශ්‍රීලංකාව සමග සාකච්ඡාවට සූදානම් ඩීසල් ඉල්ලා අදත් පාරවල් වසයි මහජන උපයෝගිතා කොමිසම අකණ්ඩව තෙල් ඉල්ලා අධිකරණයට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ආසියානු දේශපාලනයේදී ආගම ජාතිය කුලය වගේ සාධක හරි වැදගත් ඡන්ද ගන්න ඡන්ද දිනන්න පරදින්න යනකොට බලය පවත්වාගෙන යන්න ඉස්සරහට දාන්න පුළුවන් පලිහක් තමයි ආගම නැත්නම් ජාතිය කුලයත් එහෙමමයි අපේ රටේ තරම් ඡන්ද දිනන්න වඳ කොත්තු වඳ ඇඳුම් ගම්පතුල් පලාගෙන නයි ආපු රටක් ලෝකේ කොහෙවත් නැහැ ඊ රාත්‍රියේ ඇති වූ උද්ඝෝෂණය අන්තවාදී කල්ලියක මෙහෙයුමක් කියලායි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේ अपे रटे वात्मान उद्घोषण रैल आरंभ वेला दैन मास हताटक वेनवा रासायनिक पोहर तहनमत्ते तमाय उद्घोषण आरंभ वुने इट मुन्नुने पोलोन्नरु अंपार अनुराधपुरे वैनी प्रदेश वेल गोवीनुई रासायनिक पोहर सहा कृषि रासायनिक तहनम करला कोंपोस्ट वलट मारुवेन्न आंडुव हेदुवा अंतिमट रासायनिकत् नै कोंपोस्ट पोरत् नैतिव अस्वैन्न सियट 50කින් විතර පහළ වැටුණා ඒ වේදනාවට තමයි ගොවින් පාරට ආවේ ඒ සමග රට පුරා ගෑස් සිංගයක් ඇති වුණා ගෑස් ආශ්‍රිත පිපිරීම් වුණා ජනතාව ගෑස් පෝලිම් වල අදත් දහ දුක් විඳිනවා මේ මහා අගාධයට ඇදගෙන යන ඊළඟ පෝලිම ඉන්ධන දැන් මාස දෙකකට වැඩි අදත් ඉන්ධන පිරුම් මල් අසල කිලෝමීටර් ගණන් දිග පෝලිම් ඉන්ධන ගණන් ගියේ රොකට් යනවා වගේ ඉන්ධන සහ ගෑස් පෝලිම් වල මිනිස්සු මරා ගන්නවා තම තමන්ගේ පැලැන්තිය අයටම විරුද්ධව අතපය විතරක් නෙමෙයි අතට අහුවන ආයුධත් පාවිච්චි කරන තැනට මිනිස්සු ඇද වැටිලා තියෙන්නේ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල පැයෙන් පැය වැඩි වෙනවා ගෑස් මිල එකට එකක් ඉහළ ගියා මේ සියලු වේදනා හමුවේ පැය 14ක් 15ක් විදුලිය කපන්නේත් ජනතාව හොඳටම අසරණ වෙලා අගමැතිවරයා පවා gedara ඉඳලා වැඩ කරන්න කියලා තමන්ගේ කාර්ය මණ්ඩලයට කිව්වා එතුමගේ gedara නම් ජෙනරේටර් වැඩ සේවකීන් gedara ඉඳන් විදුලිය නැතුව මොකෙන් රාජකාරි කරන්නද මේ අතර වාරේ සමහර මැති ඇමතිවරු කියන්නෙම අමන කතා සමහර උන්දලා විදුලිය උපද්දවලා එක්ස්පෝට් කරන්නත් හදනවා මේ සියලු ප්‍රශ්න වලට හේතුව ඩොලර් නැතිකම ලැබෙන ඩොලර් වලිනුත් කවුරු හරි අමුතු ගේමක් ගහනවාද කියන සැකය දැන් දැන් ඇති වෙනවා බෙහෙත් පෙති දවසට දෙක ගානේ හයක් බීපු ලෙඩා අද බොන්නේ දවසට එක පෙත්තයි නැත්තම් දෙකයි රෝහල් වලත් ඖෂධ හිඟයි මේ ජනතා පීඩනයේ පුපුරලා යන එක නවත්තන්න බෑ සංවිධානාත්මකව හරි අසංවිධානාත්මකව හරි ඊයේ ජනපති පෞද්ගලික නිල නිවසට ජනතාව එක්ුණා ඒක රාශි වීම විරුද්ධ වීම විරෝධයේ පළ කිරීම ආදියට ජනතාවට අයිතියක් තියෙනවා නමුත් පොදු හෝ පෞද්ගලික දේපළ හා ජීවිතවලට හානි කරන්න බෑ
යකඩ මුගුරු කැටි පොලු රැගත් පිරිස් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණා කියලා ජනාධිපති මාධ්‍ය ඒකකයේ පවසන්නේ. එසේම පොලිසිය පවසන්නේ පොලිස් බස් රථයක් ඇතුළු රථ වාහන කීපයකටත් අලාභ හානි කරා කියලයි. ආකාරයට පොලිසිය මැදිහත් වී ඔවුන්ට අවම බලය පාවිච්චි කොට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර ඉල්ලකොට ඔවුන්ව විසුරා හැරීමට කටයුතු කරනු ලැබුවා. මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලැබුවා. විශේෂයෙන් මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට පත් වී තිබෙනවා. මෙම 54 දෙනා අතර එක් කාන්තාවක් සිටිනවා. ඔවුන් පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත් අපරාධ දිසාව මගින් විමර්ශන කටයුතු ආරම්භ කොට පවත්වාගෙන යනවා. මේ පිරිසෙන් 50කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අතර මාධ්‍යවේදීන් කීප දෙනෙකුත් සිටිනවා. අන්තවාදී චෝදනා යටතේ නම් මේ මාධ්‍යවේදීන්ව අත්අඩංගුවට ගත්තේ කෙසේදයි ප්‍රශ්න කළ යුතුයි. මෙවන් අවස්ථාවලදී පොලිසිය සෑම විටම පවසන්නේ තමන් අවම බලය භාවිත කළ බවයි. මේ ඊයේ අවම බලය භාවිත කළ අයරි. මෙම පහරදීම් වලින් මාධ්‍යවේදී සුමේද සංජීව අවංක කුමාර චතුර දේශාන් නිශ්ශංක වේරපිටිය ප්‍රදීප් වික්‍රමසිංහ වරුණ වන්‍යාරච්චි නිසල් බදුගේ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. සිවිල් නුත් ගැහුවා. සිවිල් සිවිල් ගහලා. යුනිෆෝම් මතක් නැද්ද? හිටියේ නැහැ නේ? නෑ නිකුත් ගැහුවා. නිකුත් ගහනවා. ඔය ජර්නලිස්ට් කෙනෙක් නේද? ඔව් අවුරුදු කීයක් පහලයි නේද? අවුරුදු පහල. දුන්න බටන් ගොළු පාර මේවට අත්‍යරයි කැමරාවට ඔක්කොටම. STF ද කවුද ගැහුවේ? පොලිසිය දෙකම හිටියා. දෙකම ගැහුවා. දැන් මම සාමාන්‍යයෙන් හැඳුනුම්පත බෙල්ල එල්ලගෙන ඉන්නේ. මම හෙල්මට් එකක් දාලා තිබිච්ච නිසා මගේ ඔළුව බේරුණා. අපි කවදාකවත් හිතුවේ නෑ මම මාධ්‍යවේදීන්ට මෙහෙම ගහයි කියලා. මොකද බටන් වලින් නෑ. ඔව් ඒගොල්ලෝ මාව දැනගෙන ගැහුවේ. කියන්නේ මම මාධ්‍යවේදී කියලා දැනගෙනයි ගැහුවේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මාධ්‍ය හැඳුනුම්පත කැමරාව ආදී සියල්ල තිබියදී ආරක්ෂක අංශ මේ මාධ්‍යවේදීන් ඉලක්ක කර පහර දුන්නේ මේ අය අන්තවාදී කල්ලියක සමාජිකින් නිසාදයි අපට ඔබෙන් අසන්නටම සිද්ධ වෙනවා. උද්ඝෝෂණ මැඩපැවැත්වීමට කඳුළු ගෑස් ජල ප්‍රහාර සේම රබර් උණ්ඩද භාවිත කරනු ලැබුවා. චමුදිත සමර වික්‍රමගේ ගෙදරට පහර දුන් අය අල්ලගන්න බැරුව ගිය උදවිය සැනකින් මේ ආ පිරිස අන්තවාදී කල්ලියක සමාජිකින් ලෙස හඳුනගත්තේ කෙසේද යන්න ආශ්චර්යජනකයි. අන්තවාදී ලේබල් යටතේ මෙවැනි ගැටුම් ලඝු කර අවසානයේ ජාතිවාදී ආගම්වාදී අවුස්සා සැබෑ ජනතා විරෝධය යටගහන්න යටපත් කරන්න පුළුවන් බව මේ රටේ සියලුම ජනතාව මතක තබා ගත යුතුයි. මිරිහානේ පිහිටි ජනාධිපති පෞද්ගලික නිවස ඉදිරිපිට සිදු වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අද රජයේ පාර්ශවයේ කරුණු පැහැදිලි කළා. මේක සාමාන්‍ය උද්ඝෝෂකව කරපුන ආපු එකට අන්තවාදීන් මැදිහත් වෙලා මේක කරා කියන එක තමයි අපි ඔබතුමාලට මේක කියන්නේ. අන්තවාදීන් කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ වේවා, සමගි බලවේගය වේවා, අනිකුත් දේශපාලන පක්ෂ වේවා, ඔවුන්ගේ මෙහෙයුම් ඒගොල්ලන් තමයි වයලන්ට් කරන තත්ත්වයට මේකපත් කරේ. ඒකට ඔබතුමා කියන්නේ විද්‍යුම වල ගියේ සිදු වීමද ජනතා අනිවාර්යයි අනිවාර්යයි අනිවාර්යයි. දැන් අපිට මතකයි අම්බත්තොටදී මේ වගේම පයිදා දැන් ශ්‍රී ලංකා පොත්ජාර පෙරමුණේ उद्घोषण
අපි සාමකාමී උද්ඝෝෂණයක් කරනකොට යම් කණ්ඩායමක් ඒ තුල ඉඳගෙන කටයුතු කරා. ඒ නිසා තමයි අපේ කණ්ඩායම් නැතිවම මම කියන්නේ. ඒ කණ්ඩා උද්ඝෝෂණයක් කරන එකයි අපි දේපල හානි කිරීමක්. ඔය දේපල හානි කරා කියලා මොකද්ද ඔයගොල්ලන්ගේ අපිට නඩු දැම්මේ ටයර් පිච්චුවයි කියලා. නෑ හම්බන්තොට ඊට වඩා හානියක් සිද්ධ වුණා. මන්ද පත්තල උද්ඝෝෂණවල හානියක් සිද්ධ වුණා. ඒ නෑ නෑ ඒ වෙලේ දේශපාලන අන්තවාදීන් කියන්නේ හැම පක්ෂයකම ඉන්න පුළුවන්. මම ගණන් කරුවේ නෑ මම ඉන්නේ කඳුළු ගෑස් ගහනද හරි කඳුළු ගෑස් යම් ප්‍රමාණයක් ඒව දැන් ඔබතුමා සිද්ධාමයක් කිව්වනේ ඔබතුමා කිව්වා අර ගිනි ගත්ත බස් එකක් අයින් කරලා ඇතුළට ගියා එතකොට තමයි ටිය ගෑස් හතරයි ගැහුවේ නෑ ඒක ඒක මන් දන්නේ හතරයිද කියලා නමුත් ඒක මම නිකන් කිව්වේ නමුත් එහෙම තමයි කඳුළු ගෑස් මම ගණන් කරන්න කියන ඔබතුමාල එතන ඉන්න ඇති මට වැඩිය දන්නවත් ඇති හරි මම එතන හිටියෙත් නෑ නමුත් මම කියන්නේ අපි ප්‍රෙස් එක කැඳවලා අපිට කියන්න තියෙන දේ මම පිළිග මම මේක මගේ මතේ රාජ්‍ය දේපොළ කියන ජනතාවගේ දේපොළ වලට හානි කරනවා නම් ඔබතුමා ඒක ත්‍රස්තවාදී කෙනෙක් තමයි ඕ දැන් රජයේ මතය මොකක්ද මේ මතේ පොඩ්ඩක් කියන්න අපිට ඔබතුමාගේ පෞද්ගලික මතය මට ඇහෙන්නේ අපිට රජයේ මතය කියන්න රජයේ මතේ ත්‍රස්තවාදී තියෙනවා නම් වැළැක්විය යුතුයි මේ දැන් මේකේ මේ අපි විසින් තමයි එක ජාතියකට මේ අන්තවාදය කියන වචනය පරිවර්තනය කරගෙන තියෙනවා මේ කියවුවා මේකේ තියෙන්නේ අරාබි වසන්තය අසම්පි වසන්තය කියලා කියන්නේ එක සිදුවීමක් හැමතුම මේ දැන් ඒ කියන්නේ අන්තවාදයක් නෙවෙයි නම් දැන් මෙතන ඔබතුමා කියන විදිහට තියෙන එහෙනම් ඔය මේ මාධ්‍ය නිවේදනයේ නිවැරදි කරන්නේ මොකද සමාජයට වැරදි අර්ථකථනයක් මේකෙන් යන්නේ නෑ මේ මේ මාධ්‍ය මේක එහෙම කියලා නෑ පුළුවන් කියන්න අන්තවාදී පිරිස අන්තවාදී කියමුද දැන් අපිනේ හිතන්නේ නේ මේක කිය අහවල් ආගමකට සම්බන්ධ මේ ආගම සම්බන්ධ ආගමක් නෙමෙයි ආගමක් නෙමෙයි අපි අහන්නේ ආගමක් ගැන නෙමෙයි අහන්නේ ආගමක් ගැන නෙමෙයි දැන් ඔය අන්තවාදී කියන වචනේත් එක සමාජයේ වැරදි අර්ථකථනයක් කරනවා ඒක ඒක වෙන කතාවක් ඒ කියන්නේ තම තමන්ගේ කැමති කැමති විදිහට වෙන අර්ථකථනයක් ඒක තමයි දැන් ඕක රජයේ පාර්ශවයෙන් ආපු මේ මාධ්‍ය නිවේදනය ඉතින් ඒක රජයේ පාර්ශවය කරන ඕක තමයි රජයේ මතය වෙන්නේ ඒකට ඕක වැරදි ලෙස සමාජ සමාජගත වෙන්නේ දැන් ඔබතුමාල ඒක නැහැ කියනවා නම් ඇත්තටම රජයේ මතය මෙතන තියෙන අන්තවාදී නෙමෙයි කියලා ඔබතුමාට කියන්නේ නේන නෑ එහෙම කියන්න ඕමනක් නෑ මම මේක මේ පොඩ්ඩක් ඉන්නකෝ මේ මේකේ කොහෙද තියෙන්නේ කියන්න බං මේ උඩින්ම තියෙනවා අන්තවා පොඩ්ඩක් ඉන්නකෝ මේ උඩින්ම තියෙනවා අන්තවාදී කියලා ඒක තමයි අපි එදා කිව්වේ කොහමද එක්කෝ ආගමක නමක් කියලා අහවල් අන්තවාදී එහෙම නැත්නම් මේ ආගමේ අන්තවාදී නේද නැදලා ගන්න එපා ආගම ප්‍රශ්නයක් නෙමෙයි නෑ නෑ අන්තවාදී අන්තවාදී කියන ආගමික අන්තවාදී විතර නෙමෙයි නේ ඔබතුමා නෑ ඉතින් අපේ දේශපාලන අන්තවාදීත්වය වෙන්න පුළුවන් දැන් ඔය ඔය ප්‍රබන්ධත්වයේ ඉතින් මම අපි කියනවා දැන් මෙතුමත් කිව්වා මේ දේශපාලන අන්තවාදීත්වයක් වෙන්න පුළුවන් එතකොට දේපල වලට හානි සිදුවීම අන්තවාදීද දේපලට නෙමෙයි දේශ දේශපාලන අරමුණු ඇතුව කරන සෑම වැඩක් මේ අනු ප්‍රජාතන්ත්‍රවාදයෙන් එහාට යනවා නම් රෙගුලාසි වීසි කළා දාන්න කියනවා නම් ඒක මොකද්ද කියන්නේ ඊ ආපු කට්ටියද ඊ ආපු කට්ටියනේ තෙල් ගෑස් විදුලිය එතකොට ඒක අන්තවාදීද දැන් පොඩ්ඩක් ඉන්නකෝ තෙල් ගෑස් ඕක කිව්වා ගෑස් ඉල්ලන්න ගහල් ගහන්න ඕනේ නැහනේ ගෑස් ඉල්ලන්න විත්ති කඩන්න ඕනේ නැහනේ වාහන ගිනි තියන්න ඕනේ නැහනේ ඒකට කියන්න ඕනේ අන්තවාදය ජනතා විරෝධය ජනතා විරෝධය ඒ විදිහට ඔබතුමත් කියනවා නම් ඒක ජනතා විරෝධය කියලා කියන රටක ව්‍යවස්ථාවක් නීතියක් ඒ සියල්ල නැත්නේ දැන් ඔබ කියන්නේ ජනතා විරෝධය නෑ ජනතා විරෝධය ප්‍රකාශ කරන විදිහක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ශීලාචාර ක්‍රමවේදයක් තියෙනවා ජනතා විරෝධී ඒ කියන්නේ ඊයේ සිදුනේ අන්තවාදී ක්‍රියාව දේශපාලන පැහැදිලිව දේශපාලන අන්තවාදී ක්‍රියාව එතකොට මොකක්ද කාගේ දරමුණ කොමන දැන් ඔබතුමාලා නෑ දැන් ඒක අපිට මෙතන ඉඳගෙන කියන්න බෑ දැන් මේ වෙනකොට ඉන්වෙස්ටිගේට් කරගෙන යනවා ඒ ඉන්වෙස්ටිගේෂන් තාම යනවනම් කොහොමද ඔකට අන්තවාදී කියලා නමක් දෙන්නේ අනේ කරුණා කරලා කියන්නකෝ තමන්ගේ ගෙදරට ඇවිල්ලා ගහලා යනකොට ඒකට කියන්න ඕනේ සාධාරණ ස්ථාමත්ම සාධාරණ ස්ථාමත්ම පිරිසුදු අහිංසක මිනිස්සු ටිකක් ඇවිල්ලා මගේ ගෙදර ගඩොල් ටික ගලවගෙන ගියා කියන්නේද මෙරිහාන ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියේ පරීක්ෂණ කටයුතු විශේෂ කණ්ඩායම් තුනක් වෙත භාර දී ඇති බව නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. එය අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්. සවස 6ට පමණ 200කට ආසන්න පිරිසක්
නුගේගොඩ මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේදී සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. කෙසේ වෙතත් රාත්‍රී 10:30 පමණ වන විට මහා මාර්ගය අවහිර කිරීමට පටන් ගත්තා. දේපළ වලට අලාභහානි සිදු කිරීම සිදු වුණා. මේ තත්ත්වය හමුවේ පොලිසිය හැටියට නීතියෙන් පැවරී ඇති බලතල අනුව බලය පාවිච්චි කිරීමට සිදු වුණා. යම් කිසි ප්‍රචණ්ඩකාරී පුද්ගලයින් එම සාමකාමී උද්ඝෝෂණය නීති විරෝධී රැස්වීමක් බවට පරිවර්තනය කර ගැනීමක් සිදු වුණා. එහිදී පොලිස් බස් රථ තුනකට අලාභහානි සිදු වුණා. ඒ වගේම එක් බස් රථයක් ගිනි තබා විනාශ කර තිබෙනවා. ඒ වගේම පොලිස් ත්‍රී රෝද රථයක් යතුරු පැදි දෙකක් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ බස් රථ දෙකක් සහ පොලිස් ජල විධිනියකට අලාභහානි සිදු කර තිබෙනවා. මේට අමතරව තවත් පුද්ගලික දේපළ ඒ වගේම මුරකුටි ආදියට අලාභ සිදු කර තිබෙනවා. දල වශයෙන් මෙම විනාශ කළ ඒ වගේම ගිනි තබා අනර්ථය සිදු කරන ලද දේපළවල වටිනාකම රුපියල් මිලියන 39කට ආසන්න ප්‍රමාණයක් සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකාරියක් සහ සැකකරුවන් 52 දෙනෙක් සම්පූර්ණයෙන්ම 53 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් 24 දෙනෙක් තුවාල ලබා තියෙනවා. 18 දෙනෙක්ම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්. මෙම තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 24 දෙනාගෙන් 9 දෙනෙක් පමණ මේ වන විටත් කළුබෝවිල රෝහල ඒ වගේම කොළඹ මහ රෝහල කොළඹ ජාතික රෝහල සහ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොළඹ අපරාධ කොට්ටාෂය ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර උතුර අපරාධ කොට්ටාෂය එයාගේ පූර්ණ විමර්ශනයක් සිදු කරනවා. මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලාවල පළ වී තිබෙනවා. මෙම අත්අඩංගුවටගත් සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වැනි විශේෂ නීති යටතේ කටයුතු කිරීමට පොලිසිය සූදානම් වන බව. නමුත් එවැනි කිසිම විශේෂ නීතියක් යටතේ කටයුතු කිරීමට තීරණයක් ගෙන නැහැ. අමාත්‍ය මණ්ඩලය විසිරුවා හැර සියලු පක්ෂවල සහයගෙන අන්තර්කාලීන පාලනයක් ගෙනෙන ලෙස පක්ෂය 11ක එකමුතුව පවසනවා. වර්තමාන ආණ්ඩුව පිටුපස හමුදා ආණ්ඩුවක් හොල්මන් කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ ආණ්ඩුව තුල වෙනත් උපක්‍රමයක් තිබෙනවා. ඔක්කොටම වඩා භයානක හමුදා ආණ්ඩුවක් මේ පිටුපස හොල්මන් කරනවා. ජනයාගේ ඉදිරිපත් වීම ජනයාගේ මැදිහත් වීම ජනයාගේ ක්‍රියාකාරීත්වය හැමතිස්සෙම එක ප්‍රතිඵලයක් නෙමෙයි දෙන්නේ. ඒක නිසා ඇති වෙන්න පුළුවන් තවත් ප්‍රතිඵලයක් තමයි යට තියෙන කුමන්ත්‍රණයක පළදැරීම. ඒ තමයි හමුදා ආණ්ඩුවක් ඇතිවීමට පාර කැපීම. අපි කියන්නේ වහාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලනවා ඔහු පත්කොට තිබෙන අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරලා පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන පක්ෂ සමග සාකච්ඡා කරලා ඒකගත්වයකට ඇවිල්ලා ඒකට එකග වෙන හැම පක්ෂයක්ම නියෝජනය වෙන ආකාරයට අන්තර්කාලීන පාලනයක් පිහිටුවන්න. අපි කියන්නේ මේ මුළු කාලෙම රට පාලනය කරන ආණ්ඩුවක් ගැන නෙවෙයි. රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට ගෙනල්ලා කෙටි කාලයක් ඇතුළත ඒ පදනම මත ඉඳන් මහමැතිවරණයකට මේ රට යොමු කිරීම තමයි අපි හිතනවා දැන් කරන්න තියෙන හොඳම සහ එකම උත්තරේ එකම විසඳුම. මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න ආණ්ඩුවට හැකියාව නැතිවීමෙන් ජනතාව තුළ ඇතිවෙච්ච අපේක්ෂා බංගත්තේ තමයි ප්‍රචණ්ඩකාරී මුහුණුවරකින් හන්දියක් හන්දියක් ගානේ අද අපිට දකින්න ලැබෙන්නේ. ආණ්ඩුව තවමත් කළ යුතු දේ කරන්නේ නැහැ. අද ජනතාවට විදුලිය නැහැ, ඉන්ධන නැහැ, බෙහෙත් නැහැ. හැබැයි ඉතාම ආඩම්බරෙන් ආණ්ඩුව කියනවා අපි අන්තිම සතියේට නියමිත දවසර ණය ගෙවපු ආණ්ඩුවක් කියලා. මේක තමයි කියන්නේ ක්ලීන් සූට් එම්ටි පොකට් කියලා. වහාම කඩෙනම කෙටි කාලේනෝ යම් විසඳුම් ටිකක් ඉදිරිපත් කරන්න කියලා. ඉදිරිපත් කර දවසර පහ වෙනදා අපි ඇමතුරු දැන්නේ කැබිනට් එකෙන් දොට්ට දැම්ම. දැන් තුන්දෙනා. අද ඒකේ පළ විභාග මුන් ප්‍රථම දන්නවා. අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යක්ෂයි අකාර්යක්ෂමයි අර්බුදයන් පිළිබඳ අබමල් රේනෝක අවබෝධයක් නැහැ. උද්දච්ච කමෙන් හිටපු නායකයන්ට අපි කියනවා කරුණා කළා දැන් අහුම්කම් දෙන්න. අපි සූදානම් කිසිම තනතුරක් කිසිම වරප්‍රසාදයක් කිසිම යාන වාහනයක් නැතුව අපි කැමති මේ රට මේ අඳුරු අගාදෙන් ගොඩ අරගෙන මේ රට මේ අමාරු තත්ත්වෙන් ගොඩ අරගෙන මේකේ යම් කිසි සහනදායී තත්වයකට ගෙන එන්න. අද දක්වා කියන්න කනගාටුයි මේ රජයේ පත්තර ගැනීම සඳහා කැපවෙච්ච පක්ෂ නායකයන්ගේ එක රැස්වීමක් තියලා නැහැ. එක අදහසකට අහුම්කම් දීලා නැහැ. පොදු සාකච්ඡාවක් නැහැ. එතකොට ඒ යෝජනාවලිය අපි ඉදිරිපත් කරාම ප්‍රතිචාරය උනේ මෙතුමන්ලාව කැබිනට් කමිටු දූර වලින් ඉවත් කිරීම. මෙහෙම පුළුවන්ද මේ අසරණ වෙලා තියෙන මහජනතාවට පිටිට වෙන්න? මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරලා මේ ප්‍රශ්න විසඳන්න බෑ.
වගේම මාධ්‍යයට චෝදනා කිරීමෙන් මේ ප්‍රශ්න විසඳන්නත් බෑ. ඒ විදිහට ප්‍රශ්නවල දිහා බැලුවොත් බලන හින්දා තමයි රට මේ තත්ත්වයට අද වැටලා තියෙන්නේ. ප්‍රශ්නේ මුලින් නෙවෙයි අල්ලගන්නේ කොනේ. අපේ රටේ නිදහස් සමාජයට මරු පහරක් කෙල්ල කරන්න රජය සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රටේ ප්‍රශ්න විසඳන්න බැරි නම් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව වහම ඉල්ලා අසු වේතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. පීඩාවතපත් ජනතාවගේ ගැටලුවට විසඳුම් නොතිබුණු නිසා ඊයේ රාත්‍රියේ මිරිහානේ පැඟිරිවත්තේ පිපිරීමක් ඇති වුණා. එයින් මෙතෙක් පැවති ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වුණා. මෙම පිපිරීම වර්තමාන දේශපාලන ක්‍රමයේ කඩාවැටීමක් ලෙස හැඳින්විය හැකිය. පීඩාවටපත් ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව අසාර්ථක වුණා. එලෙසම විපක්ෂයත් අසාර්ථක වෙලා තිබෙනවා. මේ සිද්ධිය පිළිබඳ ආණ්ඩුව විවිධ කණ්ඩායම් පිළිබඳ චෝදනා කරන අතර ඒ සම්බන්ධයෙන් සාක්ෂි සහ තොරතුරු ඉදිරිපත් කර කවුද යන්න හෙළි කළ යුතුයි. විශේෂයෙන්ම මේ සිද්ධියේදී ජාතිවාදී ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුය. මෙය ජාතිවාදී සිද්ධියක් නොවේ. මෙය ත්‍රස්තවාදී සිද්ධියක් නොවේ. එවැනි ප්‍රකාශ කිරීමෙන් මේ තත්ත්වය තවත් උග්‍ර විය හැටිය. ජුබිලි කණුවේ තිබෙන උද්ඝෝෂණ සියල්ලම සාමකාමී උද්ඝෝෂණය. නමුත් පැංගිරිවත්තේදී ඒ ස්වරූපය වෙනස් වුණා. ඒ අවාසනාවන්ත සිද්ධියක්. ප්‍රමාද වුවත් පාර්ලිමේන්තුවට දැන් වගකීමක් තියෙනවා. පීඩාවට පත් වුණ ජනතාවට පිළිගත හැකි විසඳුම් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කළ යුතුයි. එය පක්ෂභේදයෙන් තොරව ජාතික එඟත්වයක් ඇතුව අපි ක්‍රියා කරන්නට තිබෙනවා. එනසුමානේ පාර්ලිමේන්තුව රැස් වුණාම අපි මේ යුතුකම ඉෂ්ට කළ යුතුයි. අපේ ප්‍රශ්න ප්‍රචණ්ඩත්වයේ නැතුව සාමකාමීව විසඳගම්මු කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට සිදු වූ විරෝධතාවය කිසිදු ජාතිවාදී ක්‍රියාවක් නොවන බවට හිටපු අග්‍රාමාත්‍යවරයා පළ කළ අදහසුයි ඔබ ඒ දුටුවේ. දැන් අප සූදානම් විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් වෙත යොමු වන්නට. හොඳින් කියන්න කැමති මේ ආණ්ඩුවට කරුණා කරලා තර්ජනෙන් ගර්ජනෙන් මර්ධනෙන් ඉවත්වන්න. මේ වන විට මේ ක්‍රියාවන් මුල් කරගෙන මේ රටේ නිදහස් මාධ්‍යවලට මරු පහරක් එල්ල කරන්නට රජයේ පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. රජයට කිසිම අයිතියක් නැහැ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කරන්න. මේ රටේ මාධ්‍යවලට නාලිකාවලට සිදුවෙන දේවල් සිදුවෙන සිදුවීම් එසැනින්ම එලෙසම විකාශනය කිරීමේ අවස්ථාව තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන කුණුණු හතරක් තිබෙනවා. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය අමතක කරන්නට එපා. නිදහස් මාධ්‍ය තවත් වැදගත් කුළුණක්. මේ නිදහස් මාධ්‍ය මර්ධනය කරන්නට අපි කිසිසේත් ඉඩ තබන්නේ නැහැ. රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා සඳුළු තලයේ ඉන්නේ නැතුව මහ පාරට බහින් අකාර්යක්ෂම රාජ්‍ය පාලනය වහන් නතර කර දමන්න. ඔබට නොහැකි නම් රටේ ප්‍රශ්න විසඳන්න වහාම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වන්න. තමන්ගේ ප්‍රචණ්ඩකාරී බව වසන් කිරීමට බොහෝ පුද්ගලයින් මාධ්‍යට පහර දෙනවා. ඒ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම වැළැක්වීමටයි. කැමරා උපකරණ සහ මාධ්‍යවේදීන්ට පහර දීමේ ඒ අනුව සිදු වූවක් විය හැකි බවයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයාගේ නිවස පිහිටි මිරිහානිත් නිවස ආසන්නේ ඔහුට ගෙදර යන්න කියලා බල කරන විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්. මා දැක්ක ආණ්ඩුව අද නිවේදනයක් නිකුත් කළා කියනවා ජනාධිපතිවරයා. මේ අන්තවාදී කණ්ඩායමක ක්‍රියාකාරීත්වයක් කියලා. කඩේට ගිහලා හාල් ටිකක් ගන්න බැරි නම්, ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්න බැරි නම්, තමගේ බයිසිකලයට වාහනයට තෙල් ටිකක් ගහ ගන්න බැරි නම්, ගෙදර ආපුවම කරවල ඉඳ සිද්ධ වෙනවන. මෙහෙම තත්ත්වයක් තමයි ජනතාව මේ උද්ඝෝෂණීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන බල කරලා තිබෙන්නේ. එසේ නැතුව ආණ්ඩුව කියන අන්තවාදී ක්‍රියාමාර්ග නෙවෙයි මෙවැනි ජනතා ක්‍රියාමාර්ග වලට ආණ්ඩුව ප්‍රතිචාරය බවට පත් වෙලා තිබුණේ මොකද පහුගිය කාලේ. ජොන්සන් පනාන්දු කියනවා අයාට හු කියන්නවොත් බලාගෙන. පෝට්ටුවේ මහලේ කම්මරය කියන මිනිස්සය කියනවා ගහන්න ආවත් ගහනවා ගැහුවත් ගහනවා. මුදල් අමාත්‍යවරයා කියනවා නේ ඔය වැඩිදුර හිතන්න එපා. සමහර අමතුරු වෙලා කියනවා පොඩි ඩොලර් ප්‍රශ්නයක් නැති වෙන්නේ කියලා. ජනාධිපතිවරයා කියනවා මේ ප්‍රශ්නේ මා විසින් නිර්මාණය කරලා දක් නොවේ කියලා. නාමල් රාජපක්ෂ මාලදිවයින ගිහලා ජලබුන් ගහන්නේ. අගමැතිවරයා ඉතාලියේ සංචාරයේදී මෙවැනි අර්බුදයක් වෙලාවක තමයි සසේන්ද්‍ර රාජපක්ෂ ඩොලර් මිලියන 6.9කට වඩා වැඩි කුණු පොහොර නැවකට සල්ලි ගිවන්න. රටේ ජනාධිපතිවරයා තමන්ගේ කලාපේ ලයිට් කපන්නේ. අසල්වැසි නිවස්වල ලයිට් කැපෙනවා. මොන පුරවැසියද මේ වගේ ජනාධිපතිවරු බලාපොරොත්තු වෙන්නේ? පුදා ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ මේ යම් ප්‍රචණ්ඩකාරී තත්වයකට වර්ධනය කරගන්න.
එතතමයි ගෝඨාභය රාජපක්ෂලාට තමන්ට කෝකට තෛලයේ බවට පත් වී තිබෙන හමුදා යාන්ත්‍රණ යොදවන්න පුළුවන්කම තිබෙන්නේ. ඊයේ සිද්ධියේදී පවා අපි දැක්කා තාම සැලසුම් සහගත ආණ්ඩු විසින්ම ඇතුල් කරලද කණ්ඩායම් විසින් එවැනි හානි කිරීම සිදු කරාද කියන එක පිළිබඳව සාධාරණ සැකයක් දැන් අපි කාර්ය තුලත් පැන නගින. මර්ධනයේ දියත් කරලා ඒවා පාලනය කරන්න පුළුවන් කියලා උත්සාහ කරනවා නම් ගෝඨාභය රාජපක්ෂලා අයිති මේ සියවසට නෙවෙයි මීට වඩා පැරණි සියවස් ගණනාවකට. ඒ නිසා වහාම අත්අඩංගුවට ගත් වෙන නිදහස් කරන්න. කවුරු හෝ කෙනෙක් ප්‍රචණ්ඩකාරී හැසිරීමක් කරනවා නම් ඔවුන් විශේෂම උත්සුක වන්නේ එය මාධ්‍ය හරහා ප්‍රචාරය වීම වැළැක්වීම. ඒ අනුව තමයි කැමරා උපකරණ වලට හානි කරලා තිබෙන්නේ මාධ්‍ය වේදින් අත්අඩංගුවට අරගෙන. ඒකෙනුත් පෙන්눔 කරන්න යන කවරක්වත් නෙවෙයි මතක තබා ගන්න. මේ ආණ්ඩුව ඉතාම සැලසුම් සහගත ලෙස මෙවැනි ප්‍රචණ්ඩකාරී තත්වයක් ඒ තුල නිර්මාණය කරන්න උත්සාහ කරාද ඒ නිර්මාණය කළද මාධ්‍ය හරහා ප්‍රචාර වීම වැළැක්වීම සඳහා මාධ්‍ය උපකරණ වලට පහර දුන්නාද මාධ්‍ය වේදින් අත්අඩංගුවට ගත්තාද කියන සෑදෑන සැකේති. අන්තවාදී ලේබල් අලවා ජනතා බලවේග යටපත් කළ නොහැකි බව කොළඹගරද ගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. එමගින් ජනතාවගේ පීඩාව තවත් උග්‍ර විය හැකි බවයි කාඩිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ. මෙම ජනතා අරගලයේ අන්තවාදී බලවේගවල හෝ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණවල ප්‍රතිපර ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කිරීමෙන් මේ මොහොතේ ජනතාවගේ පීඩාව තව තවත් උග්‍ර කරනවා විනා ඊට අවශ්‍ය විසඳුම් නොලැබෙන බව අපි අවධානය කරන්න කැමැති. ජනතාවට සංවේදීව සවන් නොදී ඔවුන් මර්ධනය කිරීම හා අත්නෝමතික ලෙස මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම අපි පිළිකුල් සහගත ලෙස හෙලා දකිනවා. ජනාධිපති කාර්යාංශයේ එක ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරලා කියලා තියෙනවා මේක අන්තවාදී පිරිසක් මැදිහත්වල කරපු දෙයක් කියලා. නමුත් පොලිසිය ප්‍රකාශ කරනවා මේ පිළිබඳව විමර්ශන තාම සිදු වෙනවා කියලා. ඉතින් ඒ නිසා පරස්පර විරෝධී ප්‍රකාශ කිරීමෙන් මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා කොහොමද කවුද මේක පිටිපස්සේ හිටියේ කියන එකට වඩා වැදගත් වෙන්නේ මේ වගේ තත්ත්වයකින් රට මුදව ගන්න අවශ්‍ය කරන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න. මේ වෙලාවේ ජනතාවගේ විරෝධය බඩගින්න, බඩුමිල, බාණ්ඩ හිඟය, ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව වැනි දේවල් වලටයි. ඒ විරෝධතාවන් ජනතාවගේ හදවතින්මයි දැන් එළියට එන්නේ. ආයේ දේශපාලන පක්ෂවලට මුක්කු ගහන්න ඕනේ නැති තරමටම ජනතාවට මේ දුක දරා ගන්න අමාරු වෙලා. ජනතාව අත දැන් කළු කොඩි ඇති බව දක්නට පුළුවන්. නුවරඑළිය කාල්ටන් පෙරපාසලේ අවුරුදු උත්සවයේ ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් නතර කළ බව වාර්තා වෙනවා. එසේම වසන්ත උදානයේද නතර කරන ලෙස උද්ඝෝෂකීන් ඉල්ලා සිටියා. මෙම විරෝධතාවයේ නිරත වූයේ පෞද්ගලික බස් රථ රියදුරුණුයි. තමන්ට බස් රථ දහවණය කරගන්න ඉන්ධන නැතුව සිටිද්දී මොන උත්සවද යනුවෙන් ඔවුන් සිය විරෝධය පළ කළා. රියදුරන් කොන්දොස්තරවරුන් ඇතුළු ප්‍රදේශවාසීන් කාල්ටන් පෙරපාසල වෙත ගොස් කළු කොඩි ප්‍රදර්ශනය කළ බවයි වාර්තා වන්නේ. කාල්ටන් පෙරපාසලේ උත්සවයට අග්‍රාමාත්‍ය බිරිඳ ශ්‍රන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වී විගස පිටත් වූ බවයි අපවාර්තාකරු සඳහන් කරන්නේ. මේ අතර සෙවනගල ප්‍රදේශයේ ඔප්පු ලබා දීමේ වැඩසටහනකට රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබුණා. නමුත් ප්‍රදේශයේ ජනතාව කළු කොඩි ඔසවා විරෝධය පළ කළ නිසා ඔහු ඊට සහභාගී වූයේ නැති බවයි වාර්තා වන්නේ. මේ රටට ඇතිවෙන්න ප්‍රශ්න තියෙනවා. අපේ රටේ ජනතාවට මිය ගිහින් යන ලෝකයක ඉඳලත් විසඳ ගන්න ඇති තරම් ප්‍රශ්න මේ අවුරුදු දෙක තුනට හැදිලා ඉවරයි. දැන් ආයේ අඩු දෙමළ, සිංහල, සිංහල මුස්ලිම් ගැටුමක් විතරයි. ඒ වගේ ගැටුම් වලට අපේ දේශපාලඥයින් හරි කැමති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ යාපනයේ පිරිසක් අතර අද ගැටුමක් හටගත්තා. ඇත්තටම මේ අවස්ථාවේ රටේ කාන්තාවන්ට ඇත්තේ ජීවන බර. පවුලේ කුසගින්න නිවන අරගලය. මව්වරුන්ගේ අරගලය කියන ප්‍රකාශය සහිතව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් යාපනයට ගියා. එහිදී ඇගේ පිරිස සහ සිවිල් ක්‍රියාකාරී අරුන් සිද්ධාර්ථගේ පිරිස අතර බහින්පස් වීම අන්තිමට නතර වුණේ කෙහෙවලු පටලගෙන. රටම දුක් විඳිද්දී මෙහෙම කෙහෙවලු පටලගෙන ඇනකොටා ගන්න හදන්නේ තවත් ජාතිවාදී ගැටුමකට මුල පුරලා සැබෑ ප්‍රශ්න යටගහන්න දෙන්නද කියන ප්‍රශ්නය දෙපාර්ශ්වයෙන්ම අහන්න වෙනවා. එකම පන්තියේ මිනිසුන් මේ විදිහට ඇනකොටා ගැනීම සමාජයේ සැබෑ ප්‍රශ්න යටගැසීමකට දරන උත්සාහයක් බව කිව යුතුයි. වැඩ බැරි නම්
කතා කරන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ තොරමාන පාර්ලිමේන්තුවේ කිසිම විදිහකට කතාවක් කතා කරන්නේ නැහැ. අපි මේ සිස්ටම් එකට එරෙයිව. මේ ඔක්කොම ගෙදර යන්න ඕනේ. අපි සිහියගේ ගයි. අපිට මේ මෙතනලා ජාතිවාදයක් උසන්න ඕනේ නැහැ. හවුස හැමදාම ජාතිවාදී අවසර පාර්ලිමේන්තුවට ආපු විශේෂයෙන්ම ඒ අරුන් කියන මිනිස්සු ශ්‍රී ලංකා කොටේ උස්සගෙන අපේ කඩේට ගෑ ගහන්න ගත්තා. ඒකම ඇත්තටම උනේ. අපේ මිනිස්සු මේ බඩගින්නේ පෙට්‍රෝල් අතු ඩීසල් අතු මුහුදල අතු මෙතන මේ පාඩුවේ ගෝෂණයක් කරනකොට ඇවිල්ලා වෛරේ ප්‍රකාශ මෙතන කළා අපේ මිනිස්සුන් අවශ්‍ය ගත්තා. එයාට අද හූ කියන්නේ තමයි ගෙදර පන්නන්නේ ඔය දේම තමයි කොටටත් වෙන්නේ. මිනිස්සු කුපිත වෙලා ඉන්නේ. මිනිස්සු කුපිත වෙලා ඉන්නේ මිනිස්සු අවශ්‍ය ගන්න එපා. ඊයේ දැක්ක නැච්චනේ. මිනිස්සු හැමෝම කුපිත වෙලා ඉන්නේ. වැඩිවන ජීවන වියදම විදුලි කප්පාදුව සහ ඉන්ධන අර්බුදය මුල් කර ගනිමින් දිවයිනේ ප්‍රදේශ රැසක තවත් විරෝධතා සංවිධානය කර තිබුණා. ඇතැම් විරෝධතා හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක්ම අද දහවල් අවහිර වී තිබුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම, විදුලි කප්පාදුව, ගෑස් හිඟය සහ ඉන්ධන ගැටලුව මේවන විට උඩුදුවා අවසන්. වගකිව යුතු නිලධාරීන්, මැති ඇමතිවරු ජනතා ගැටලු විසඳන්න මැදිහත් වුණේ නැති නිසා දුක කියන මහ ජනතාව දැන් මහපාරට බැහැලා. අදාළ ගැටලු මුල් කර ගනිමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව සිය විරෝධය පළ කර සිටියා. පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා මහවැලි සී කලාපේ දෙහිඅත්ත කණ්ඩිය වැබඩගම මහවැලි ගම්මානයේ ගොවීන් අද දේව කන්නලාවක් පැවැත්වුවා. ජනාධිපති තුමෝ, ඔබතුමා ඩමියක්ද? ඔබතුමා මොකද්ද මේ රටට කරන ශාපය? ඔබතුමාට වැයි නම් පුළුවන් කෙනෙකුට මේ කාර්ය කරන්න ඉඩ දීලා අයින් වෙන්න ඕනේ. ඇමති මණ්ඩලයක් ගෙනල්ලා දාගෙන මුන්ට පිස්සු. බැරි නම් තමුන්නාසලාට තීන්දුවක් ගයි මේ ගොවියෝ ඉදිරි දින කාලය තුල. ගල්ල මාගල්ල දීවර වරාය දීවරින් පිරිසක් අද විරෝධතාවයක් පැවැත්තුවා. ඒ හේතුවෙන් මාතර කොළඹ ප්‍රධාන මාර්ගය ගල්ල නගරයෙන් සම්පූර්ණයෙන්ම අද දහවල් අවහිර වුණා. විදුලි අර්බුදය සහ ඉන්ධන ගැටලුව මුල් කර ගනිමින් පැවති තවත් විරෝධතාවයක් නොච්චියගම ප්‍රදේශයේදී පැවැත්වුණා. අහස උසට බඩු මිල, පෙට්‍රෝල් ලීටරයක් ගන්න නැ නගරයේ, ලාමු තෙල් බෝතලයක් ගන්න නැ, ලිපක් පත්තු කරගන්න බෑ. සියලුම බඩු මුට්ටු අහස උසට මිල ගිහිල්ලා තියෙනවා. සැපත් නැ, සෞභාග්‍යත් නැ. දැන් මේ ආණ්ඩුවේ සිංහල අලුත් අවුරුද්දට තියෙන තව දවස් 12යි. අද අලුත් අවුරුද්ද කන්න නෙමෙයි වෙන්නේ, ලෙව කන්නත් නැති තත්ත්වයකට පත් වෙමින් තිබෙන්නේ. අපේ රටේ මහමැතිවරණයක් ඕනේ, මහමැතිවරණයක් ඇඳවන්න ඕනේ. ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව හොරණ පොකුණු විට මාර්ගයේ පුත්කලයකු සිය විරෝධය පළ කළේ මෙලෙසින්. විරුද්ධ නොවී ඉන්න හේතුවක් නැහැ. අපි හැමෝම මේ විදිහට විරුද්ධ වෙන්න ඕන. මේ වයලන්ස් නෙමෙයි, අපි සාමකාමීව මේක කරන්න ඕන. තමන්ගේ යුතුකම ඉටු කරන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. පසුවෙම ස්ථානීයට විරෝධය පළ කිරීමට තවත් පිරිසක් එක් වුණා. බලපිටිය නගරයේ කාන්තාවන්ත විදුලි කප්පාදුව ඉන්ධනෙහිගේ ඇතුළු කරුණු මුල් කර ගනිමින් විරෝධතා සංවිධාන කර තිබුණා. නං ආණ්ඩුවක් එපා. ආණ්ඩුවක් වැඩක් නැහනේ. පෝලිං වල ඉන්නයි, බඩගින්නේ ඉන්නයි, අම්බ කරගෙන අපි කන්නේ. කිසිම තේරුමක් නැති මේ ආණ්ඩුවක් ඇවිල්ලා හරිම කරදරයක් අපිට. පොඩි ඈවිකන් දුක් විඳිනවා. දැන් ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ, පණින්න දෙයක් නැහැ. පැනපු නිසා තමයි දැන් මේ හැමෝම පාරට වෙලා ඉන්නේ. ඕකුන් ඕන්නේ නැහැ එකක්වත්. එකෙකුට එන්න එපා කියන්න කොස්ස තමයි ගන්න. අත්තේම තොරෙන් මහත්තයා පැත්තවල සිය තමයි දෙන්න දෙපැත්තට ඡන්දෙ දුන්නේ. කන්නන්න නැ, බොන්නන්න නැ, නිදා ගන්නන්න නැ. කට්ට කරවලේ අඳුරේ ගෑස් පොලිමේ ගිල රෑ නිදි බලන්න ගෑස් එක නැතුව ගෙදර එනවා. උන්ගේ පරම්පරාව හදාගත්තට පස්සේ උන්ට කොයි එකත් එකයි. අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මේ නෝම්බි අරින වෙලාවටයි, නෝම්බි උපවාසය පටන් ගන්න වෙලාවටයි දෙකටම මේ ෂෙඩියුල් එක වැටිලා තියෙනවා. ඒක හරි අසාධාරණයි. ඉදිරියට යද්දී අපිට වස්ත්‍රෙත් නැති වෙන යුගයක් තමයි ඉස්සරහට තියෙන්නේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ ජනතාවට සහන සැලසීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලීමුනි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥ සංගමයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
වත්මන් ආර්ථික අර්බුදෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා විධිමත් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන සඳුදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ ගාමිණී අමරසේකර අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී එදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගල හේවා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් ගෑස් විදුලිය ඉන්ධන වැනි අත්‍යවශ්‍ය සේවාවන් සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රටේ මහජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බව සඳහන් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල මහජන උද්ඝෝෂණ මතුවීමට පටන් ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊයේ රාත්‍රියේ ඇති වූ මහජන උද්ඝෝෂණ ඊට නිදසුණක් ලෙසයි පෙන්වා දුන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ නීතිය ආධිපත්‍ය බිඳ වැටීමේ අවධානමක් මතුව තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ඉගල් හේවා මහතා එම අනතුරු සැලකිල්ලටගෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම පෙත්සම් ඉදිරිපත් කළ බවද සඳහන් කළා. එබැවින් මෙම පෙත්සම් සලකා බැලීම සඳහා ආසන්න කෙටි දිනයක් ලබා දෙන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. මෙම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතාද එකඟතාවය පළ කළා. ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ. නයලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි ප්‍රකාශක ගැරි රයිස් පැවසුවේ ශ්‍රී ලංකා බලධාරීන් සමග ඊට අදාළ සාකච්ඡා ඉදිරි දිනවලදී ආරම්භ කරන බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා පූර්ණ වාර්තාවක් නිකුත් කළා. හතරවන වාර්තාවේ ඊට අදාළ තොරතුරු ඇතුළත් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකවරයා පැවසුවේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ණය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයාගේ වොෂින්ටන් සංචාරයේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ගැරි රයිස් ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සර්ව ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මේ මාසයේදී තොරතුරු අනාවරණය කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ. ජාතික ආර්ථිකය අනතුරේ හෙළන තිරසාර නොවන ණය මට්ටම් වලින් පැන නගින අවධානම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ අර්බුද හටගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය 25 වනදා නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා. වාර්තාව මගින් මෙරට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක්ද සිදු කර තිබුණා. එහි දැක්වෙන්නේ ගෝලීය වසංගත තත්ත්වයේ ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි හානි සිදු කර ඇති බවයි. කොවිඩ් ව්‍යාප්ති හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටීම හා රට වසා දැමීම ඊට හේතු වී තිබෙනවා. එම තත්ත්වය මත මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කට වඩා වැඩි මූල්‍ය හිඟයකට 2020 හා 2021 වසරවලදී ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. පසුගිය වසරේදී රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 119%ක් දක්වායි. 2020 වසරේදී මෙරට විදෙස් සංචිත තීරණාත්මක ලෙස පහත වැටී තිබෙනවා. මහ බැංකුව විසින් මහා පරිමාණයෙන් රාජ්‍යයට ඍජු ණය ලබා දී ඇත්තේ ඊට විසඳුමක් ලෙසයි. විදෙස් ණය ආපසු ගෙවීම විදේශ විනිමය හිඟයටද හේතු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සැපයුම් නිෂ්පාදනය හා ලිහිල් මුදල් ප්‍රතිපත්ති හමුවේ දේශීය ඉල්ලුම ඉහළ යාමද මූල්‍ය හිඟයට හේතු වී ඇති බවයි IMF වාර්තාවේ දැක්වෙන්නේ. ඩීසල් අපේ රටේ ප්‍රවාහණයට සේම විදුලි බලාගාර දුවන්නත් අත්‍යවශ්‍යයි. දැන් මේ දෙකටම ඩීසල් තියෙන්නේ අන්තිම බිඳුවේ. ආපු එක ඩීසල් නැවක් ගෙනාවේ හදිස්සි මිලදී ගැනීම යටතේ. නැව හදිස්සියට ගෙනවට ගන්න ඩොලර් නැතිව තාම මහ මුහුදේ. අද තවත් නැවක් එනවා. ඒ ඉන්දිය ණය ආධාර යටතේ. එහි මෙට්‍රික් ටොන් 38,000ක් තියෙනවා. දැන් ජනතාව පාරවල් වහලා ඩීසල් ඉල්ලන තැනට වැටිලා. විදුලි කප්පාදුව දැන් පැය 12යි. මේ ටික දුවන්නේත් යාන්තම් අඩිය හොදලා ගත්ත ඩීසල් ටිකෙන්. කොළඹ ඇතුළු තදාසන්න පෙරවුම්හල්වල ඩීසල් නැතිව ජනතාව දිගටම පෝලිම්බල. මෙට්‍රික් ටොන් 38,000ක ඩීසල් නැවක් අද එනවා. ඒ ඉන්දිය ණය ආධාරය යටතේයි. ඒ නිසා ඩීසල් ටික ස්ථිර වශයෙන්ම ගොඩ බාන්න පුළුවන්. විදුලි බලාගාරවලට දල වශයෙන් දිනකට මෙට්‍රික් ටොන් 6,000ක්වත් අවශ්‍යයි. ඩීසල් ටික ඔක්කොම විදුලි බලාගාරවලට දුන්නත් දුවන්න පුළුවන් දවස් 6කට 7කට පමණයි. පාරේ දුවන වාහනවලටත් ඉන්ධන දෙන්න වෙනවා. මෙහෙම ලාහෙට ගෙම්බෝ එකතු කරනවා වගේ ඉන්ධන නැව් ඇවිත් වැඩක් නැහැ. හදිසි මිලදී ගැනීම යටතේ ගෙනාව නැව තාම මුහුදේ. හදිසියට වැඩි ගානට තමයි මේ නැව ගේන්න ඇනවුම් දාලා තියෙන්නේ. නැව මුහුදේ තියාගෙන ඉඳලා නැවේ තියෙන තෙල්වලටත් වඩා අන්තිමට නැව් ගාස්තු ගෙවලා තමයි ගන්න වෙන්නේ. දැන් සමහර ප්‍රදේශවල ජනතාව ඩීසල් ඉල්ලා පාර හරස් කරමින් විරෝධතාවල නිරත වෙනවා. රත්නපුර මදුරන් කුලිය සහ නුවරඑළිය යන ප්‍රදේශවලින් ඒ බව වාර්තා වුණා. නෑ නෑ දෙඩක් නෑ.
ඩීසල් නිසා අද නුවරඑළිය පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කළා. හේතුවෙන් ජනතාව පත් උනේ දැඩි අපහසුතාවයකටයි. මේ අතර විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සපයන ලෙස බලශක්ති අමාත්‍යාංශයට නියෝග කරන්නයි ඉල්ලා අද මහජන උපයෝගිතා කොමිසම ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත් සමග්ද ඉදිරිපත් කර තිබෙනවා. අපි කියලා තියෙන්නේ අපිට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දෙන්න, ඒ රජයේ ආයතනවලට ඒ වගේ නියෝගයක් ලබා දෙන්න අපිට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලැබුණොත් එහෙම මේ තියෙන පෑ 12ක පමණ තියෙන විදුලි කප්පාදුව මේක අඩු කරලා අපිට මහජනතාවට විශාල ශක්තියක් ලබා දෙන්න පුළුවන්. රජයේ පෞල් සෞඛ්‍ය සේවිකාවන් ආරම්භ කළ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඒ වසර 30ක සේවා කාලය සම්පූර්ණ කරන ලද පෞල් සෞඛ්‍ය සේවිකාවන්ට විශේෂ ශ්‍රේණි සඳහා උසස් කිරීමත් හිටුවීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයට විරෝධය පාමිණුයි. වසර 30ක සේවා කාලය සම්පූර්ණ කරන ලද පෞල් සෞඛ්‍ය සේවිකාවන්ට විශේෂ ශ්‍රේණි සඳහා උසස් කිරීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගෙන ඇති තීරණයට එරෙහිව රජයේ පෞල් සෞඛ්‍ය සේවිකාවන් වර්ජනයක් ඊයේ දින ආරම්භ කළා. ඒ අනුව දෙවන දිනටත් ක්‍රියාත්මක මෙම වර්ජනයට සමගාමීව අඛණ්ඩ උපවාසයක්ද ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ පෞල් සෞඛ්‍ය සේවා සංගමේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය මෙලෙස අදහස් පළ කළා. අපි මුරුත්ට්ටුවේ ආනන්දට ණයත් නැ බයත් නැ. ඒක නිසා ලේකම්තුමනි ඔබතුමා අහිමි කරන ලද මේ පෞල් සෞඛ්‍ය සේවාවේ විශේෂ ශ්‍රේණියේ උසස් වීම වහා බලාත්මක කරන්න. එසේ නොවුනහොත් අපිට මීට වැඩි දරදඬු විදිහට කටයුතු කරන්න සිද්ධ වෙනවා. අද මේ ජීවිත 12 මෙතන මිය ගියත් උපවාසය සඳහා වාඩි වෙන්න බොහෝ දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කළ තියෙනවා. ඒ විතරක් නෙමෙයි සෞඛ්‍ය සේවාවේ සිටින සියලු වෘත්තීය සමිති මේ වෘත්තීය අරගලයට කොන්දේසි විරහිතව සහාය දෙන්න ඔවුන් කැමැත්ත ප්‍රකාශ කළ තියෙනවා. තව තව ප්‍රශ්න දිග්ගස්සන්න එපා. ජීවිත අනතුරු සිද්ධ කරන්න එපා. මේ මිඩ්වයිෆ්ලා මෙතන මිය ගිහිල්ලා මේ රටට සාපයක් ඇති කරන්න එපා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මේ වෙනකොට පෞල් පාලනේ විසින් මුළු රටම වවුල් හපයක් බවට පත් කරලා තිබෙනවා. අර කියමනක් තියෙනවා දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. දැන් වෙනකොට මුළු රටම නොදැන අතරමං වෙච්ච තැනක ඉන්නවා වගේ තමයි ජනතාවට දැනෙන්නේ. කවම කවරදාකත් අනුන්ගේ දරුවන්ට උපැන්න ලියන්න අපි ඉදිරිපත් වෙලා නැහැ. ආණ්ඩුවට විරුද්ධව හඬ නැගීමේ ජනතා අයිතිය ඔබ භාවිතා කරද්දී ඉතාම සංයමයෙන් ඉවසීමෙන් කරන්න. එහෙම නොවුනොත් මේ අවස්ථාව මර්ධනය සඳහා යොදා ගැනීමට ආණ්ඩුව උපායශීලීව කටයුතු කිරීමේ අවධානමත් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න බැරි නම් කළ හැකි එකම දේ තමයි ඉල්ලාස්වල ගෙදර යන්න කියලයි බල කරන්නේ. සිංහල අවුරුද්ද වෙනකොට මෙරටේ අත්‍යවශ්‍ය බහණ්ඩ ටික බෙදාගන්න බැරි තරම් රට බංකොලොත් තත්ත්වයකට මේ ආණ්ඩුව පත් කරලා තිබෙනවා. ඇමති හුරලා එකමක් කතා දමනවා, ජනාධිපති හුරා තව එකමක් කතා දමනවා, අගමැති හුරා තව එකමක් කතා දමනවා, මන්ත්‍රී හුරා තව එකමක් කතා දමනවා. මිනිස් ගැජුන්ටත් ඉවසීම කොඩවිලා ඇත්තකයි. සාධාරණ හැටිමට ප්‍රශ්න විසඳුම් කොජ්ජ මණ්ඩු කරගන්න උත්සාහයක් මණ්ඩු කරනවා නම් මාම කැච්චක් හොඳමයි. අපි සුනාමියක් දැකලා තියෙනවා, යුද කාලයක් අපි දැකලා තියෙනවා, කැරලි දැකලා තියෙනවා, බෝම්බ ප්‍රහාර දැකලා තියෙනවා. හැබැයි පළවෙනි වතාවට අපේ රට වස්තු භංගත්වයකට ගිහිල්ලා තියෙන තැනක් අපි නොදුටු දෙයක් අද අපි දකිනවා. ජනතාව කොතනින් නවතිද්ද දන්නේ? මේ එන තත්ත්වය හොඳ නැහැ. එන්නේ එන දවස ගන්න දැන් මිනිස්සු පාරට එනවා. අපි දේශපාලඥයන් ඉල්ලා හිටිනවා මේ වෙලාවේ වගකීමෙන් යුතුව හැසිරෙන්න. ගෙදරට ගිනි තිබ්බහම ගෙදර ගිනි තියපු
මිනිහා ගෙදර ගින්න නිවන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් මේ රටේ මිනිස්සු තවත් අරුබුදයකට යනවා. පාල්කාරයා ගෙදර ඇවිල්ලා බෙල් ගහනකොට දැන් ගෙවල් වල කොට්ටේ ඇස්සේ පෙට්ට ගමාශේ තියෙන රුපියල් 2 ඒවා එකතු කරලා තමයි දැන් සල්ලි හොයන්නේ. පාල්කාරයාට ආණ්ඩුවට වෙලා තින්නෙත් ඒකම තමයි. අද නොව හෙට නිමයි පෝලිං කොහොම හරි විදුලිය සුවර් හෙට දෙනවලු කෙප්ප සරි අද බඩු නැතත් හෙට සතෝසත් යයිලු පිරි රටටම බෝ කරලා මුන් ටික බාලගිරි පුවත් නිමයි සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.